නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ අභිකන්තම්බෝ ගෝතම, අභිකන්තබෝගෝතම සීතාපිපූ ගෝතම නික්කු ජිතංව් කුද්ජෙය පටිච්චන්නංවාවරේය මුල්ලස්සවා මක්ගං ආචිකීය අඳකාරේවා තේල පජජෝතන් ජාරීය චක්කු මන්තව රූපානි දක්කින් තීති ය මේ තං බෝතා ගෝතමේන අනක පරියායන දම්ම උපකාසිතූ එය සහං භගවන්තං දම්මංච බික්කු සංගංච සරණං පානුපේතං සරණං ගතන් තීතිී ධර්මාණු ශාසනාවෙහි සදැවර අනු ගලහ දායකත්තය දරන්නා ඕූ පින්නතුන් ප්‍රමුmuka ධර්නවස්ශ්‍රව වනහ බිලාසී සදහැවර පින්නතුන. අනුකක බෞතුන් අපට බබාධී තිබෙන මාතෘකාවතමයි තිසරන තහිත පොන්සිල් රකිමින් නිවන් මාර්ගය අවබෝධ කරගන්න ආකාරය පැහැදිලි කර දෙන්න කියනෙක් හේට ගැලපෙන දහම්පාටයක් තමයි මාමුලින් ගත්තේ. දැන් අපි තෙරුම් ගන්න ඕන කුණත්ති වෙන පමාජයට ස්වසරතුන හම් තුන්සේය පනහක්විතර තිසේ දුණා දුුණාව සමාජයට විහාරස්ථානය මූලික කොටගත්ත ඇති කරගන්නාව සංවරයක් තුළමී සමාජයේ සඳහා තිතරන සහිත පංච සීලය හො වෙට සීලේ සාමෙන්න් වහන්සල ස සම්පදා ශීලයේ සාමනයට සීලයේ අදිවසෙන් සිල් ප්‍රබේද පවතිනවා මේ තිසරණ ගතවීම දරුවන්ගේ කාලයේදී වාකයක් කීමෙන් කරනවයක්.ඒ කියන කාලේ ඒ පිළිබඳව සිංහල තේරුම තව මොකට මොනවට කියීනවද කියවත් දන්න නෑ පස්සෙ තමයි ටිකක්ව සිංහලෙන් දැනගන්නේ. ඒවගේම පංචසීල සිික්ෂාපද දරුවන් කියන කාලේ උන්නතින් රැකුණා. පංචසීල සිික්ෂාපදවලින් පෙන්නන්නේ වෛර පහක් රල කියලා එක ශික්ෂාපත සමාධානයෙන් පෙන්නන්නේ පුද්ධලයෙක් වසෙන් තමන් දුකට පත්වෙන කාරණා පහකින් වැලකී වැලුට හම ඒනිසාඇත්ව වන දුක් නැක කිය එක සංසාරක දුක්්නක නෙව පරිහානයට පත්වෙන්න්න දෙන ප්‍රාණ ගාතය කියන එක සතුන් මැරීම ශික්ෂපදය වැල සතුන් මරන් නැත්නන්නේ සිල්තයන්නේ හරම් හොරකම් කිරීම කියන එක ස දෙවල් සසිතින් ගැනීම රජයහෝ පෞද්ධලික නොකරනවාන්නේ සිල්තියෙන්නේ කාමීට හැසිරට පුළහන් සමාජයක්ති නවා නි්‍යාචාරය ැනට පිටි යක බොරු කියන් නැතික කාම විද්‍යාචාරයෙන් හැසිර වැලකින එක තමයි කාමේ විච්චාචාර වයගවානයක කාමේ වැරදි ආකාරෙන් හැතිරෙන් නැතික. බොු නො කිය එක මත්තැ පාන කරන්න නැතික. ඒකට පං්ච සීලය කියලා කියන්න මේ පහ කරන්න නැත්නම් එකයි. සාමීන් වහන්සේ කියවන පමණින් මේක කියනවට නෙවේ වර්තමාන සමාජි මඟදකින්නේ තිසරණයක් කියවනව පන්තිලිුත් කියවනු. එතන ඉඳලනං බැහැ මේ පහයින් වලකිනවන සමාජයට වෛරය පතරීමේ ආකාර පහකින් වල කිනවා කියලා පැහැදි කරලා තිවෙනවා ඒක තමන්ට දුකටපත්වෙන හේතු අඩුවෙන කාරණයක් වෙනෝ පංචසේලය ංචාපයකින් ැකීම පංචසේලයක ලකන්.ඒ වත්මන් සමාජයේ බෝකල් කෙනෙක්ක මරැ ක තිබිව න හොඳයි. නමුත් ඔය කියන තරමට මේ සමාජයේ සිටසියක් අවංකද කියන එක පිළබඳ මට ගැටල්වක්තිේ නවා. සතුන් මරන් නෑකවට මස් පින සටෙක් අවුණනු ධාවෙක්කහෙම පනලගහිම් මරයි. හොරකම් කරන්න නෑකිවට ඕන කෙනෙක් අආතරෙකින් හවුණු තොකම කරයි. බොරු කියන් නෑකිවට ඩ ආලාපියයා ලාබයක් ලැබෙනවා දක්කොත් බොරුත් කියයි. මත්තැන් පානේ රන්න නෑකවර අසුවක් මත් පැන් පානය කරයි. යසම් මේ සමාජය තුළ මම දකි නෑ ඔ කියනු ඉදිට පන්සිල් රකිනාා ඉන්නවාදක ඉන්වනම් හොඳයි. ඔය බොරු කියනෙක සාමාන්‍යෙන් මෙම පහැදිලි කරන්නකො සාමාන්‍යයෙන් එක විස්තර කරන ආකාර ගොත්තිනවා මට එක කියන්න ගොත් අදාළපනට යන්න බෑ සාමාන්‍යෙන් තද ගත්ත නෑ කිය න ගත නද ගත්තන කියන සාක්කවමසක්කම ොර කියන ගක ක්ක බට මර එනිසා ඔය පු්‍රතජ්ජාන පුද්ගලයා සීට සයක් අවන්ක නෑ වාසයේදී අනිපැත්තර හැරෙනවා. එනිසා මම කියනෑ කෙනෙක් පන්සිල් සේට සයක්ම රකිනවායි කියලා පෘථජන මට්ටමේදී. එ එනිසා රකින්නවා නම් හොඳයි ඒකට පුළුවන්මන්සිල්ල පච්චපාපෙන් වලකින්ට පුළුවන් තත්ත්වයක් එෙනවා ධර්මයන්තේරෙනකොට එතකල් මේක වචනයෙන් කීවට තමන් අවංකෝ හිතල බලන්න උසාාවීකදී නඩුවක් සම්බන්ධයෙන් ගත් කළ වාසය සඳහා බොරු කියන්නේ නැද්ද කියලා අන්න ඒවාගේ කල්පනා කරලා බලන්න ඔයි කියන විදිහටම වචනටික කියෝන එක නෙමේ සික්ෂ පද කියන්නේ පවෙන් වැලකීමක් කේ පවෙන් වැලකී මක් තියෙන්නේ එක කරනවා නම් පව් කරනවා අනික තිසරණය තිසරණය අපිට ළමාකාලෙ කිව්ව පමනින් තිසරණය පිහිටන්නේ ඒනිකම් වචනතුනක් විටරයි. මන්දයත් ඉතිහාස ඔය බලකට පේරනවා බුදුරජාණන් වහන්සේ හමෝට පු කවරුත් පළුවින් වාදවිවාද කරණන්නඩ ආපු අය වනහන්ඩාපපුවායි බෞද්ධය නවී. තිසරණ ගත වවොත් නෙමයි. උන්වහන්සේගේ ඇසුරේ සාකච්ඡාවක් කර ලාතිබෙන්නේ උන්න දර දේන කර න හ ප්‍රශනට උත්රද ලාතිව. එකට ඒ සූත්‍රදේශනාවල මුල පෙන්නවා නනෑ ධර්මස්වනි පේර තිසන සත පංචසිලි සමාඳන් ර මස්කාරයකයන්න කියලා තිසන සහිත පන්සිල් දීල බදු හාමුර බන කියන්න පටන්ගත්තයි කියලා එක සූත්‍රයකත් පින්නන්නේ. එම උනානන් අනිවාරෙන් ආනන් හාමුතුර එකත් කියලා තියෙනවා යවම් ේසතන් පාට ක ඒවන් විසතම් පාටය කියන්නේ. පුරු ඉප පූරිකාවනි සිදනදී. තියක් සිද වෙලා නෑ. නොමුත් මේ සූත්‍රදේශනාවල අගත් තියෙනවා සිදදුන දෙයක්. අන එතනින් තමත් මේ හොයා ගන්නටුවන. අ දෘෂ්ිවල ට පය නමුතේ දෘෂ්ටි කැඩියන්ට බදුන් වහස කරනු පැදිරි කළා.ඒ පැහදිීම තම රභික්කන් තංකන වචනින් පාවිච්චි කරන්නේ මනස්කාන්තයිකයන එක. කොයි වගේ ෙලක් කියේ නසේ තාපි වන පැදිි කරන්නේ කොයි වගේද පැදීම මන්ට ඇතිව න පැදීම. හරි ලස්සන උදාහරණයක් තියන සූත්‍ර දෙශන සිය ගණනක තිය නොමේක වසාතිබූධයක් විවෘත කරහ පෙන්වා හා සමානයි. ඩිුළ දෙයක් උඩුකර කර පෙන් වහා සමානයි. පාරවැර දුන කෙනෙකුට පාරපෙන් වහා සමානයි. ඇස් දෙකත්තියන රපත්්‍යන කරවුවල්ට වෙලා ඉන්නකොට අඩු අක්තිවන වැෙන් රපත්තියන ඇුත්තින බලන්න් එලියනෑ. එලියක් දල්ල දුන්න හා සමානයි මේ සදහම් ්‍යයාලෝකේ ඇත්ත පේෙන්ඩ ඔබහන්සේ වදාළ ධර්මය මට තේරුණු අදපටන් මම තෙරුවන් සරණගත වනූ පාසකෙක්වට පාසිකාවක්කොට සලකන සේෙක්වාහ. අන්න මෙතනතම ෞදධය විශේෙන් හයා ගන්න වන රනාව බුද්ධ කාලීනව බෞද් මනුස්්‍යෝ ෞද්ධය වනේ බනහලා ඊට පස්සේ තෙරුවන් සරණගත කරන තියෙන්නේ බන තේරුණු පුද්ගලය තමයි තෙරුවන් සරණ ගිහිතියෙන්නේ. නමුත් වර්තමානය අපි පරම්පරාවෙන් මේ තෙරුවන් සරණ යන අන මේේ තියනවා විතරයි ඔයි ස්කෝල මට්ටමින් ඕක කියවාපපු කිසිුවෙකුට ම කියවා තෙරන් සරණ නෑ. තෙරවුවන් සරන්න පිටන්නේ කොත න දෙල්ල කියලම අපි හොයන තියනවා මතගත බාගධ. මෙ තෙරුවන් සරණ වෙවල්හ දන්න වාහනේලුවන්ට ගඩොලට පණ්ඩ තින කක්නවෙනි. සසර දුකින් මිදීම සඳහා තියෙන දෙයක්. සසරු ක්‍රැස් කරණන්නේි කවු්ද ප්‍රතක් ජනපු්ගලයා ප්‍රෘතක් ජනපුද ගලයා සසරුදු ක්‍රැස් කරන බව දන්නත් නෑ එනම් ඔවුන් තෙරන් සර නෑ. ඔබ හිතං හිටියට තෙරුවන් සරණ තියෙනවායි කියලා ස්තෙරුවන්සර ආරම්යල සදධරමේ තරුන්හන සෝවානොලින් එහ පැත්. සතර දුකින් මිදීමට කෙස් නැතිම මාර්ග ආරම්භයෙන් සෝවාලයෙන් හ පැතර උන්තමා තිරුවන් සරරගන්නේ සතරදුකින් මිදීම සඳහා ඔබ බුදදුන් සර බුද්ධන් සරණංගච්ාම බුදු සරණ කියයි දම්මන්තරනංගච්ාම හම්සරන කියයි සංගන්තරණනංගච්ාම සගන් සරණ කියල කියයි. ඔබට බුදුන් පුද්ගලයෙක්කෝ පිළිමයක් ධර්මයට බනපුතක් සංඝය හාමුදුරුවර යම්කි පුද්ගලෙක් මේ සමාජ ස්්‍රහෝපුරස කිහිවෝ පැවිදි. ගත බුදුජාන් වහන්සේ ශසාසන නිවන්දකින්නට බලාපොත් ව හ කුටම තෙරන් සරන්න. ඔහු කියන්ෝුවන නාග පුද්ධන්තරණන් ගච්චාම කියලා අද කිය හර යන්නේ. අදනන් ගෞත පුද්ධ තරණං ගච්චාමෙන් දෝන. එනිසා තමන්ගේ හදුවතට බොරු කරගන්න එපා. අනාගත සසන නිවන්දකිින්ට ප්‍රාර්ථනා කරන කරන කිසිවෙකට මේ ගෞතම සත් නොත්තුල තෙරවාන්සරණ නෑ. තෙරවන්සරණගෝ තනිවාරෙන්ම මොකද කියලා එෙන බදුන් වහන්සේ අනේක බලන් නිස්සරවෙලා. බුදුන් වහසේ වදාරලතන්දේ ම පෙන්නන්නේ. මොකක්ද කියන්නේ. බහුන් මේේ සරණයන්ති පබ්තානි වනච ආරම රුක්ක චෛත්‍යනනි නුස්සාවා ායිතත්ජිත. බියන් තැටිගත් මිනිස්සු පිහිටක් නැතුහම ගස්ගල් යනූමි ත්‍රරථක සරණයනොවලු. දේවාල ඔය එකෙක්ෙන සරණයනෙ ගස්වලට කොලහෙම එල්ල එල් ඉල්ලඉල්ල ඒතන්කෝ සරණංගේේමක් නේතන්කෝ සරණන්කේම නේතන් සරණ උත්තමක් ඒ සරණ සංසේදම පිණස වෙන්න ඒ උතුම් වෙන්න ඒ සරණ යාම සියලදුවකින් මි දෙෙන්න්නේෙ නෑ. යෝච බපුද්දංච දම්මංච සංගංච සරණ ගතු යමෙක් බුදුන් වහන්සේ වදාල්ල පරිදි බුදුදම්ම සංකරත්ව හඳනාග සරණ ගිහින්. චත්තාාරි අරිසත්තා නි සම්මප පඥාය පස්ස ති මානාවුවින් චත සත්ව දකිනවාද. ඒ තංකෝ සරණම් කේමක්. ඒ සරණ කේමක් සංසිදිීමම පිරිසේතුව නොයසරන උතුම් ඒ සරණ යාම සියලදුවකින් මි දෙෙනවා තෙරුවන් සරණයාම සියල දුකින් මිදනෝ. බලන් ඔබේ අත්තමුත්ත පරම්පරාවට අහලබල තරවන් සරණගයා මැරිිලගේ අරුුණහ දුකින් මිද ක කුරු. එනිසා මේ ස්තෙරුවන්ගේ අගේ බාලකරපු සම්මුති තෙරුවනක් අපට තියෙන්නේ. ඕක කිය කිය අන්න ඇරුුණම් මොක කවදාවත් සෙරුවන් සරණ නැහැ. මොකද බුද්ධපදයට සිංහලෙන් බුදුන් කියලබීලතිය නවා ඊට හාට කවද බුදුන් ගැන දන්නේ මද දහම් කියලද නොයිටවඩ දහම් කෞුද දන්නේ සංගපදයට සසාමන් වහන් වෙෙලා කියලති න ඒටහා කවුද දන්නේ හෙව නැත්නම් මේ තුනටම තියෙන ආර්ථය සම්මුෘතියක් එනිසා ඒක මක ප්‍රජඥාන පුද්ගලයාට සැබෑ තෙරුවන හඳුලන්නෑ මේ කාස මේ තෙරවන රි සත්්‍ය තෙරුණනක් ආරි සත්‍යය සම්මුෘති යනමේ එවිට අන්නේ තෙරුවන් සර නයනකට ඉබීමම පාන්සිල් රැකයි අක දබගන්න පිහොයා ගන්න බලම පඩ්ඩක් බුදුන් වහන්සේ පහල අවුදුද දෙස්තුන්සිදේ දෙසය තිස්්පාක් දෙේය පනහක්කිිතර යනතරු ප්‍රතිමා කලාක් ලං තිවිලනය ඉන්දියාවේ. එනං ඒකාලේ බුදුන් වහන්ේ වැඩනිතදත්නය අසුවෙන් පසෙ තුන් සසි අත්දක්කා කාලේ එටකොට කවුදු සරනග. බුදු ුත්නැ පළිත්නේ බුදු බුදුන්නැමති බද්ගල නතත් පිළින ත් මේ බුදුන් සසරණ තියනවා. අද ටත්ව නෝ තෙරුම් ගත්තහම එනි බුදුන් පදේ අර්ථය හොයා ගන්න එකට සිදුහත් අවසතුමාට කුමාරයට රජතුමාට තවසට කාටවත්ම බුදුන්කිේ නෑ. මේ බුදුන්යනු සාරීරික පරිවර්තනයක් නෙමයි බුද්ධ කියන්න පදේතේරම අවෝධයට පත් වූ තැනැත්තා කියන එක. වෙෙසක්පුුණ පොහොදා උදෑසන උන්වහන්සේගේ සිතසු දාව් පරිවර්තනය සසරින් මිදීම ඇත්නම් විසංකාර ගත චිත්තම් සිත සංකාරගතයෙන් මිදීමට උදධත්වය කියලා කිය උන්වහන්සේ ජවත් වැඩඉන්න කාලේ උන්වහන්සේ දැසිෙන් දුට කාටත් හැමෝටම නිියන්දකින්ටහම් මුණේ නෑ හොජජමානිකා මෙහම නත්තන් සුප්‍ර බද්ධ එම නැත්ත කියන දේවදත්ත දැසින් බුදුන් දැක්කායිනේ නමුත් ඒ බුදදුදැක බුදු දකීමක් නොනනිසාතම උන්ඩ අපායන්න සිද වන බුදදු දැක්කොත් නිව දකිනොයරුුණම් අපා යන්න නෑනෑ අපයගේ බුදු දැක්ක නැති නිසා එසාත් ත්‍රිපිටකේ බුද්ධපදියට තියෙන අර්ථය පුද්ගලයාගේ ශරරය නෙවෙයි ඒවගේ මද දක්වා විඩ වැඩදිියුණු කරතින ප්‍රතිමා කලාවත් නෙවයි ඒ කලා සම්පදායක් ඒකට උදවෙන්න්න පුළුවන් සද්ධහා උපදවාගන්න ප්‍රතක් ජන පුද්ගලයාට බුදුන් වහන්සේ මේ වගේ කෙනෙක් කියලා හඳුනාගන්නට සමීපය අදහදක් ඇති කරගන්නට නොත් ඒක දරුවන්ගේ වැඩක් ප්‍රතක් ජන පුද්ගලීන්ගේ වැඩක් ත්‍රිපිට එක තු සත්‍රදේශනතු බුදුන් පෙන්න ලතියන බදුරජණන් වහන් හ මික්ව සදවකගේ ලෝක සමාර්ක කියල උන්හන්ස ව දාරනවා දවියන් සහිත බවන් සහිත මරන් සහිතමයි ලක. මම බුද්ධත් එකකට කලේ නෑ පංචස්කන්දේ අනිදදුක්ක අනාත්මයේ නොදකින තාක්කල්. පංචස්කන්දී නිත්සුකාත්මය බදු නෙවෙයි. පචස්කන්දේ අනිදදුක්ක නාත්මයට පත්වන දව සතමයි බුදුන්. පංචස්කන්ද නාත්මේ දිතමයි බුදුන් හමවෙන්නේ. පංචස්කන්ද අනාත්මේ බුදුන් මේ අනාත්මේ දකිනට බුදුන් හමුව. ට පංචස්කන්තිෙන් අනාත් මිදිලා ඉන්නකොටමකක්ද තිබුණේ උන්වහන්සට ලාබාලාබ සැබ්දුක්න දාපසන්තා ජාති දරාව ධදිි සෝක කරමකුත්නෑ අන්න බුද්ධත්වය සරණ අපටත්ේ බුද්ධත්තේ සර ජාති දරාව ආද වලගේ මිදෙන්ට නඕවනවෙන්නේ. එනිසා තිසරණ සමමා සමාද වූ පමණින් පන්සිිල් රැක පමණ බැහිුව ැත් නන් හැම ගමනයන්න ු සහිත වචලින් සිසරන සර්ාණයක පන්සල් සමාධංවනයක හොඳයි ඉස්සරහට ගමනයන්ද. නමුත් මේ නිවන්මාර්ගය අවෝධ කරගන්න ආකාරයේ ධර්මස්ශවනය කිරීම තුළන් තමන්ගේ අවබෝධය ගැවරටෙන් දෝන. මෙ බුදුන් දහම් සගොන් තුනට පන්සලේ තුම්පලක තියෙන වස්තු තුනක් පසයෙන් පාවිච්චි කරන තාක්කල් සමුතියන්හාට යන්න බෑ. ොකද. විස්සරන්න ම මෙත කාල ගන්න ඉස්රහට ගන්න එනිසා ධර්මය කියන පදය මේ ලෝකේ සමාජ ධර්මයන්ට ධර්මය කිය නවා. කලේසියන්ටත් ධර්ම කියේනවා. අ ම් සංකතතා දම්මාක කිය ධර්ම දෙකක් තියනවා කිලප කියන. එම දම්මපද න තරන්ති න ධර්ම කියන කාරන හොඳදේවලට ර්මය කියන නර්ගදවල්ට ර්මය කියල කියන. බුදුරජාණන් වහන්ේ ධර්මය කියල පෙන ලතිීන මුකද. ධර්මය දකිීද බුදු දකි බුදුන්දකිද නිවන්දකි. මේ සූත්‍රදේශනා හෝ ගාතා හෝ මෙ සියල්ල ධර්මයට යන ධර්මයටයයාමට පෙන්වන පාර විතරයි. මේ ඔස්සේ ගිහාම ඉට එහාට තමයි ධර්මය හම වෙන්නේ. මම උදහරණයක් පෙන්න ල තිබෙනවා. ගම්ද ප්‍රදේක ලොක විටනීක සදර්නයයක්ති නොන ොක් රරි එකට න අතුර පාරල් හොයයාගන්න බැරියායට පාහොයන්න. එම හදයක් දාානම ඉතලයක් ගහල තියනවා ඊතලයේ ඔස්ේආපුහම පිට්ට න හම්මවවා. ඉතාලය කියන්නේ ධනපවා මාර්ගය විතරණ ඉතල ඔස්සේ එනකටයි පිටන හඳ වෙන්න. ඒවගේ මේ ධර්මදේශනා කියන්නේ ඉතල අන්න ඉතල ස් සෙගයාම හමුවේෙන දේ තමයි ධර්මය. අන බුදුරජාණන් වහන්සේ ධර්මය හමුණ කොන්න නතව ස්ෝවානයේීමේද ධර්මය දක්. නිත්යටත් ධර්මය හමුවවෙන්නේ සෝවාන්න එන්නකොට. ඒ හම්බුණන ධර්මය ඉට පසෙ හු සරණ කරගන්නක් කියක තමයි කියන්නේෙ සතර දුකින් බැඳීමට මම ධර්මය සරරගන්න කැමතිී කියලා. එනිසා ඔබ ධර්මය කියන පදේට පෙන නර්ථය ගැමරට ගන්න. යහොඳ දෙක්මවා අයන්න වවා පලළමු හොඳ දේට කිවට කමන්නන්නේ නක්දයට ඉට පස්ේ මප පස්ථන දී වල්ටිවට කමක් ැහැ තවත් එයාටයනකට සත්‍ර දේශනාවලට ගාතාවලටකිවටකමක්නැහ අවත් හාටයන කොට ඉදම් පි දම්මේ රතනම් පනීතං ඒතයන සච්චයන සුවත්ති හෝතු කියලා ගාතා දෙකක් තියනවා රතන සූත්‍රයේ මෙයද ධර්මරත්නය සතු උතුම් රත්න භාවයකි අන් එතන දධර්මයකරතිනම කෙටිය හයාග එතකොට කො ද හම වෙන්නේ සට හමු වෙනවා කයන් විරාගන් අමතන් පනීතං යද්්‍ය ගා සක්්‍යමුණී සමහිතව රාගදේශම හසේ කරන්නාව රාග නැති කරන්නාව අමරත සංඛ්‍යත වූ ප්‍රණීත වූ අධ්‍යාත්මක සංසුන් බවක් සාක්‍යමඳරෙන් වහන්තේ හෙළි කරාද සමාහිත සංසුන් වුවක් හොයා ගත්ත ද රාගදේශමහෝ නැති තැනම් නතේන දම්මේන සමත්තිකංචි උන්වහන්ස හොයා ගත්ත ධර්මය හා සමාන ලො ධර්මයක් ලෝකොහෙවත්නය. ඒ ධර්මය උතුම් රත්න භාවයක් තියෙනවා සරණ කරගත්තොත් සත්්‍යයාට සදේ නවා. දැන් ධර්මය කියීලා තියෙන්නේ ගාතාවකට සූත්‍ර දේශනාවක්ටද ජාත කතාවකටද නිර්වානයටද යම් බුද්දුධ සෙට්හෝ පරිවන්න ඉස්සුචින් සෙස්තව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණා කළ සේද්ද පරිවන්නේයි වන්නයි වර්ණා කරනවා පරිවන්නේ විශේෂෙන් වර්ණනාා කරනු. මොකදද සුචින් සමාද පිරිසිද සමාධයක් ඒ ආනන්තරක සමාධිය හා සමාන සමාධයක් නෑ සමාධ මානන් තරික්ඥමාහු එතකට ඉදම් පිදම්න්නේ ර තනම් පනීතන් ගේ ඒන සච්චයන සස්වත්ති හතු. අර? අ ආනන්තරක සමාධයේ ධර්මය පවතින රත්න භාවයක් ඒ ධර්මය සරණින් සත්‍යයාට සුවේවා දැන් දම්න් තර නංගච්චාමි කියන්නේ ඕක දැනග දම්මන්තර නංගච්චාපි කියපු එක දෙදනෙකින් නොදරට සසරදුක සසරදුක පංචුපාදානස්කන්දය තුළ තියෙනවා පංචිපාදනස්කන්දෙන් මෙදුන හම හම්බයිවා ධර්මය මිනිසුන්ට ඒ ධර්මය සරදි පංචුපානස්කන්ද දුවක්න අටලෝ දම දුකත්න්නේ ධර්මය සරණකට ජීවත්තෙන නිසා. අතදිීප සූතරය සොඳහන් වෙනවා අත්තදීපා බික්වේ විහරත අත්ත සරණ අනාං්‍ය සරණා තමන් දිවිනක්කට ගන වාසය කරන්න්න තමන් සරණයන්ද කවරුසරණයන් දෙපා ධම්ම දීපා විහරත දම්ම සරණ අන්‍ය සරණ ධර්මේ දීව යික්කටගෙන වාසය කරන්න ධර්මය සරණයන්ද කවරුස්සරණයන් දෙපා. ඇ මේක දැනගෙන මේ පුංචි ළමයි ධර්මන්තරලං ගච්ාමි කකිේ මේක දැනගෙන ෘද න ලොවාය දම්මන්තරන ගච්ාමික කියන්න. නිඒ වාචික සරණා ගනයරු නම් පතිපත්ති මේ සරණා ගමනය නෙවයි. ධර්මය සරණ කියන්නේ මේ ලෝක ජීවත්වනකොට ලාබේ අලාබේ සැපේ දුකේ ඉරුසියාවල කෝදේ තර්ජන වලින් ගැලවිලා ඉන්ඩ තියන තැන යොලෝක තියනෝ. නමුත් ධර්මයට පත්තුන් හමේ වදින නැරි දෙන්න නෑ. අන්නේ නිසා නිවීමට නමක් ධර්මය. ඔ න දර ර ග දර්ම රන්න එන ඔබට අද ම්මන්තර නංගච්චාමිනෑ බරුවට ඔය කියන්නේ. අපේ කිය කාරන හද තේරුම් ගන්න බද් ට අ ම් තර ග ් තියන්ට න බුදුන් වහන්සේ ලෝකට පහලවෙල එලිකලපු ඔොය ගත්තද ධර්ම වත් වීම. සූත්‍ර දේ නවලින් තිේන යන ප ස තාග එම නම්? ධර්මස්වනය කිරීම තුලින් දර්ර ධර්ම කියන්නේ උපයෝගි ධර්මතා. ධර්මයම කොද කියලාතේරු ගණ්ඩවන අරලා ේෙදා බුදුන් වහන්ේයම වෙලා සාකච්චා කරපුප ඒ නද බවහන්සේ වදාළම දවමට තෙරුණා. තේරුණ හම නේද ඔවන් තෙරුවන් සරගරන තියෙන්නේ. සසරදුකින් විදීමට ඔුන් තෙරවන් සර කරගන්නවා කියන දර් කියලා තියන්නේ. නිවන් පිළබා බමල්රීමක් බලාපොරත්තුවක් නැති සසර ඇවිදින්ට කල් කරනා කන පලාර්ථනා කරන ඩියෙන් ලබගත්තහම දුන්නහම ලැබවා කියලා හිතන සමාජයක් මොනවද ප්‍රාර්ථනා කරන්නේ තරුවන්ද ප්‍රාර්ථනා කරන්නේ නෑ ලාබ පාර්ථනා කරන්නේ සසර ඇවිද පාර්ථනා කරන්නේ. එතුකොට තෙරුවන්ගේ ඇතටයනෝ. නිසා තිසරණේ තියෙනව නම් මටනම් පෙන්නේ පංචශීලය ඉබේම රැකෙනවායි කියලා. පචසීලයෝ වටසල යෝ දස්සේලයෝ සාමනිසිසලූප සම්පදදාශීල්ය හෝ පදමක් පමණයි තමත් සමාජය ඉන්න විවිධ මට්ටම්මලයට ගැලපෙන පරිදි. පංචසීලය රකින කෙනාට හාන පොරගන්න ගෞඩය කාන්න බධාවක් මේ න ස්වාමීන් වහන්සේ සිවරපොරණනාකාර එක කරන්න බෑ. ඒක තෞටිකක් අටසීලය සකට දස්සරත් ඒක කරන්න බැ සුදුදදම් දගන හිද. එසා මාදා කිනවා ඒ සම්මතයේ මොනසික්ෂාපදයකු හෝයිඉටියට මක් නෑ කියලා එක ඒක පවින් වැලකීමක් පුද්ගල සංවරයා එ එඇතු වන්සිිල්ව ලින් වදක්කිින්න්න පුළුවන්හ බෑහෝ අටසිල් ලිපපුුවන්හෝ ප සම්පදසී ලිම්පපුළුවංහෝ අට ලි ලිින් බහෝ හමනවී ඒ ඕනෑ මේ එකක් සෝක සමාජයේ පවතින සම්මතයක් ඒකතු ඒක පදනමක් කොටගෙන සාමානයෙන් පදනම කියන්නේ අත්‍යවර්ම කෙනෙකන පදනට ගිින් පදිංචෙන් නෑන කවරුත් ගැ හදලයි රයිකි දනටහි පදිංචවෙනෑ පදනම මතගේ ගොඩන ගණ්ඩුවෝන්. ගක් හදලේ රහණ පදිංචි වෙන්නේ. පදන හදන පදනක් පමණයි අන්න වගේ පංසිල් හෝ අටතුල් හෝ සාමනයසිසහූප සපදාසිල් හෝ සංයම මේ පදනම. එතනින් එහාට තෙරුවන් සරණ හැමෝට ඕෝනේ. එවනැත්නම් සසර දුකින් විදෙන්ට මොකදමං කරන්ඩ ඕන කියන කාරණාව පිළිබඳ අවබෝධය හැමෝට ඕෝනේ. එනිසා ධර්මය කියල කතා කළේ කොතෙන්නද කියන කාරණාව තේරෙන තුරුවබ ධර්මයට පත්වෙන හැටි කොද හෝමෝද අපි ධර්මයට පත්තෙන් අපට ධර්මය හම්බුවවෙන්නේ කොහොමද ධර්මය හම්බෙන විදිහත් වී නොව මේ දේශනාවට ම පැහැදිලි කරන්න. දැන් එතකොට මෙන්න මේ බුදුන් පිළිබඳ අවෝධය ලබාගත පුද්ගලයා බුදු කියන්නේ පංචස්කන්දය නාත්මයට පත්වවින් හම්බන දෙයක් ඒතත්ට දත්ෙන්න්න පුළුවන්කමක්තිවා ධර්මය දැකීම තුළින්ඒ සඳහා උපයෝගිමාර්යක් අනුගමනය කරන්න ඕන එතකොට ඒ සඳහා අනුගමනය කරන්නට කියන නමක් සංඝයායි කියලා කියන්නේ ඔබ සම්මුතින් පාඩන් කරගත්ත පරි විහාරස්ථන වාජයක වාසය කරන පූජනී මහාසංගරත්නයට සුරුපපුරාගත්ත අයට සංගයා කියලා ඔුන්ගේ සරණ කියලාම මේකට ර්ථයක් ගන්නප පොතිත්තෙම තම තියන්නේහගේයාගේ කියලා. නමුත් ඔය ඇතුලේ තියෙනවා සූත්‍ර ඉඩියන් හද එක කවරු හරි හදු සරලය කරද අනුපුප්බන පුතක්්ජනගතව හෝතක කියන්නේ එකනේ ආරි සත්‍යය අතුරුදහන්ගෙනට ඉට පස්සේ ආරිසත්්‍යය මාර්ගෙ ෑ. ගතබුදුන් වහන්සගේ සාාසන නිවන් පාර්ථනා කරන්නට දකිින්ට වචවාචිකතෙර වුණක් තමයි මේකතිෙ කවරුස් සරණ කරගන්නේ. නමුත් සංග කියයන පදයට මීට වඩ හොඳ ගැමුරු අර්ථයක් තතාගතයන් වහන්සේ සපයාාතිබෙනවා චත්තතා රෝමේ භික්වේ පු්ගලා සංගන් සෝබෙන්ති. සමජයන පුද්ගලව හතරදිනු ුදුරජාණන් වහන්සේ සංග කියන ස්භාවේ හොබවන්ට නියෝධනය කරන්න ආෝකමත් කරන්න බලවන්ට අයිතියදීලා තියනවා. එකනි සිවරු පොරවා ගැනීමෙන් පමණක් සංගවෙන්නේ නෑ. සිවරුපරවාග නැතුවත් සංගවෙඩ ළුවන්. බලන්න බික්කෝ භික්වේ බික්ුණ බික්වේ උපාසක භිකවේ උපාසිකා භික්වේ සතාගතයන් වහන්සේගේ ධර්මය අසා සාරණය කරගන්නව භික්‍ෂුව භික්ෂණේ උපසුප පාසික කෙන සිවනක් පරිසටම බුදුන් වහන්සේ දාල ්‍රිලක්ෂන කතුත්ස්සතේ පටිස් සම්පධය කරමක්ෂ කිරීම කරම ොක්කෝ දහම් පෙලක් පිබඳව. පටිසම්පද නිරෝධය දැකීම. මරසති වැඩීම ොක්කෝ දහම් පෙලක් පිළිබඳව භ්‍යක්ට භාාවයක් තියෙන්ට වනවා. ව්‍යත්තෝ විසාාරද භාවයක් තිේන්ට වනවා. විසාරද විනිතෝ ඉටනු ශික්පිෙන ස්භාවයක් තිෙන්ට වෙනවා. බහුස්සතෝ එ පිළිවඳ පුළුල් දැක්මක් තිෙන්ඩ වෙනවා. දම්ම දරුවෝ ඒ දරණ කෙනෙක් බවට පත්වෙෙන්ඩ වෙනවා. දම්මානු දම්ම පටිපන්නු අර්මණය අරමුණට ඒ ප්‍රතිපාදාවට බැහැගත්ත කෙනෙක් වඩ වෙනවා. අන්න භික්ෂුවටත් භික්ෂනිටත් උපාස්කටත් උපසිකාට අත්්‍යැයි ව්‍යත්වෝ විසාරද විනිතෝ බහස්තෝ දම් දරෝ ම්මාන දම්ම පටිපන්න්නෝ වෙන්ඩ ඕනෙ සංගවෙන්නඩනම්. දුන් වහන්සේ වදාල අන්න ඒ ඒටික නැති වෙච්ච සංගතමයි වර්තමාන සමාජය තියන්නේ. අනාගතාශන බුදු දකිින්ට ප්‍රර්ථනා කරනවාන ගො ්‍යත්ව ර්ද දනනෑ. එනිසා ඔබ සංගයාගේ සරණ කියන වචන වෙනුවට සංගයේ සරණ කියල හදාගඩ. ඔබයි සංගය බවට පත්වෙෙ තේරුණහම ික්ුත් ම භක්ෂු ත ෙම උපසත්ත ෙම පාසකත්ත ෙමයි එකන භික්ෂු භික්ෂුනි උපසු පාසික හැමෝටම දුකිින් දමී ඳහා වෙනම, ධර්මයක් නෑ භික්ෂුවට වෙන ධර්මය භික්‍ෂුනිට වෙන ධර්මයක් උපාසකඇත් වෙන ධර්මයක් උපසික වෙන ධර්මයක් කියලා සික්ෂාපද මටම වෙනමක්තිේ නො එකක සම්මොතිය. නමුත් ඔක්කෝටම ධර්මයයක්තියන්නේ දම්න්තරන ග්ාමකට භික්ෂුන්ට වෙන භික්ෂනන්ට වන උපාසකන පසන කියන්න නන කවරු දම්න් තරණං ගච්චාමය ධර්මය සරණයාම. ධර්මය දකීට බුදු දකි කොන්ඩජතවසා ධර්මය දැක්කේ පෝ අන් වීමෙන්. සෝවානීමෙන් තමයි සමජ භික්ෂු භික්ෂනු පස්සක, කවු හරි ධර්මය හෝබුදුන් හ දන්න ඉට එ හ පැත්ත ඉන්නට ධර්මයට වෙන වචනයක් තියන්න පුළුවන් අර්ථයක්. බුදුන්ට වෙන අර්ථයක් තියන්න පුළුවන්. අන්න එක තේරුම් ගන්න. එනිසා මේ සදහම් වැසීගිය වචනලට වූනාර්ථ ප්‍රකාශ කළ වූ වචන එට ගැමරු දකින්න වැැරි වචන පපාඩන් කරගත්ත සීමාවක් තුළ ටවත්ම නිවන්මගේ හෙළිවෙලි නෑ හොඳින් තරම් ගන්නඩ ඕන රණාවක එනම් අපට ඔය ඕනෑම බූ මිකාව කෙටියටකමක්ය මොකද මේ අනාගාමි වෙලාහිටටිය සෝලා හිට ස්වාමන් වහන්සවෙලා නනාන්තරගත්තල හටික වයි රක්න චිත්ත ගහපටි කියන්නේ වික්ෂුන් වහසරලඟ වාඩි වෙලා බහන්සක අවසර තියෙනවා නම් මේ කරම පැදිලි කරන්නම් කියලා ධර්මය කිය පැදිි කරන්න දනගත් කෙනෙ. ප්‍රකාශස කරන්නේ මම මේියගොත්තෙම බුදුන් වහන්තේ වැඩන්න කාලේ මම මුල්ලෝරම්බාගේ පහ කඩාගෙන අනාගමි වෙච්ච කෙනෙක්ස් කියලා බුදුන් වහන්ස ප්‍රකාශ කරයි කියලා. මෙ පොත්තල තියෙන්නේ නිකම් කියන්න නෙමේ ඇයි එව ඔවුන්ට පුළුවන්නන් අපට බැරි. එනිසා අපිම උඩින් පල්ලෙන් අතගාන බෞද්ධකමක ඉඳලා කවදාවත් මේකට යන්න බැහැ මේ සූත්‍රදේශනා ඕනෑ එක මේක තියෙන්නේ ත්‍ර දෙස් සේරම දැන ගන්නඩ ඕනෑ අප දැම් මේපිටක සම්පූර්ණයින් පහ කියවලා ඉන්න අය අපිට ඕනෑම ගාථාව ෝනෑම සූත්‍රය ඕනෑම පද දෙකක තතාකත යන් වහන්සේ වදාල දුක ගාමි පටිපදායි දුක නිරෝධ ගමණනිි පටිපදාවයි පැදිිරන්න පලුව අදදවසේ මට ලැබෙන මාතෘකා ෂනික කතාවක් වගේ දැන් කියන්නේ සදාළන්ගෙන්න්න අවස්ථාවත්ති පුර නැහැ. ඕො නෑ. අපි ඒ පිළිබඳව කලක් වසර හතලිහත් ස්සේ මේ සපුරුවන් හතලස්සනි වසර ධර්මය හය පවාය. ඒ පිළිබඳ අපට මූලි කාබෝධයක්තිය නවා ඒ ගාතාවක් ගත්තත් කියන්න පුළුවන් සත්‍රදේශනාවක් ගත්තත් ගන් කියන්න පුළුවන් මොනවගත්තත් කියන්න පුළුවන් එම නැතුවත් කියයන්න පුුවන් පැහැදිලි කිරීමක්න ධර්මදශනා කිරීම කකිෙකේ ධර්මයට යන්න පාර පැදිලිකිරීම. ඔබ ගතකරන ජීවිතය තුළ මේ පන්සිල්තුල මේ අට සිල් තුල මේ සික්ෂාපද තුල ඉන්නවා වෙඩ පළුවනි. ඔබ තිසරනේ කියනවා වෙඩ පුළුවනි. ඔබ පංසලටහිම් තෙරුවන් වදිනවා වෙඩ පුළුවනි. ඔබ පැනම ඉන්නවා බුදදුන් වෙන මන්නවා ධර්මයන සංග වෙනෙන වදදිනවා තරුවන් වදදින අපිට පැත්හදාන කට වදනෙක් වින් නෙක් තමල්ලඟ ඉන්නවා අඳන්න තරුවන්ඉන්නවා අදිිනෙක් තමල්ලඟග ඉන්නවා නමුත් තෙරුවන් ඔබේ හදෝතරගත්තුත් හෙම එතකට වදිින්න්නෙක් නැතුව යනනේද මානන් දකින්න නුස්සිෙන්ගේ හදවතේ තරුවන් වැඩ ඉදෝන කියලා එතකට බුදුන් පිළිමයක්ක් වෙන්න බෑ ධර්මය බනපතක් වෙන්න බෑ සංගය සිවරක්වෙන්න බ අන්නේ කරුණු අපිහම කියන්නේ ඇයි කියෙ ඔබ තේරුම් ගන්න වෙනවා එමනම් අපට මේ වචන දෙක ඔස්සේ අපි කරුණු කැහැදිලි කිරීමක් කළ තිසරණය යනු වාචික සරනාගමනයක් නේ සසර දුකින් මිදීම සඳහා අනුගමනය කරන්න පුළුවන් දෙයක් තතාගටතයන් වහසේ මයි වදාරන්න යමෙක් මේ තරුවන් සරණයන් දුකින්මි දෙනවා එන ඔබ දුකින් මිද නැත්තේ ගව් පැවිද්ද ඉදම නග දරෙ ර්ථනා කරන්න වෙලා තිබෙන්නේ ඔටඒ දුින් මෙදන තෙරන සර නැති නිසා. එනම් ගැබට හොයා ගන්න. එමයි කරන්න ඕන කාරනාව. එතක මේ පැහදිලි කරනවා නිවන් මාර්ගය අවබෝධ කරගන්න ආකාරය. නවත් මේ කියන තත්වේ නම් මේ අනුග්‍රහග බවතුන්වෝ කවරු හරරින්නේ. ඔවුන්ට ජීවිතය පදනමක් කම්බ වෙලා තිබෙනවා. ඔවන් පව්පින් විපාකො ශ්වාස කරල පවිින් නිවත්තුය. එතමයි සම්බති පිහිටීම කියලා කිය. දැන් ඔබ ආේ සම් ධිචට පත ද මැතනන් ඔබ දුක් ගාමණි පටි පදාව ට තේරෙන් වන තේරුම දුක්ක රෝ ගමි පදාව තේරෙන්. බුදුර ලෝකට දේශනා කරන්නේ බුදුබන තේරෙන් නැතිතාක් කල්ලෝ දුක්ක ගාමණී පටි පදාවකයිඉන්නවා එකකයි දුක රැස් කරන පාරය යනෝ. ඒ චරිතය වෙනස් කරගණඩවන. අර පුෘතක් ජනයගේලකට දුක ගාමි පටි පදාව බො තරම් උසස් වුනත් උගත් වන දනවත් වනක්න. රික්තේද ික්ෂ ික්ෂ පසක පසසිකා කියලා කියන තරු ගත්තැන් පස්සෙදන පදවියක් මොක එකකට දුක්ක රෝද ගමණි පිදක්ම නමුත් මේසවස් ගණනාවකට පෙර සහම්යට පත්ව අතරධන්න ූතැට මේ දුවන යුගයේදී නාමික වවේ මහර පාච්ි කලාට දුක රෝධ ගමි පටිපදා පිළිබඳව ම උපන් සමාජයේ නම් කිසිවෙකුට විශවාස අතිබුණන. මගේ මවට මගේ පියට මගේ මව්පියන්ගේ මව්පියන්ට මමාතතුරු කළ වාමින්න් වහන්සේලාට උන්වහන්සේලා ඔක්කම මවපියන් ගරුරු සේරමපටකදෙ දුන්නේ නුබලා ඉතින් පොත්පත් කියෝලා ධර්මේ රැස් තරුම් අරගෙන පින් කරලා පින් රැස් කරගන පරලෝගහින් ජීවිතය සපත් කනනාකත බුදුරජාණන් වහන්ේ පාලවනහම න්හසේ බන කියලද නි වඳකිට පාර්ථනා කරන්නඒ ඇනේ තෙරුවන්ගේ සරණ මෙ සසනේ නෑ එහෙමවුණහම. ගතාටනුවම කියන්නේ බුදුන් වහන්සේ වදාලදේ ඇත්ත ෙන්න්නදවනම සේලකින් දතර සර දැන් මේටික අපි හොයන්න වෙනවානේ මේ බුද්ධ කියන පද එහයන්නඇතු අපි ලඟින් හොයන්න වැරිදද අතීතයේ බුදුන් හිටපපුතැන වැඩ වැඩ තැන් හොයන්නැව බුද්ධ පිදිර දීපවර්ය ොයායගන්න වෙරිද අපිට අන්නම අපි තුලින් හො ගන්නඩ බලුවන් මේ. අවබෝධයට පත්වීම සහ අවෝධය කියන දෙකේ වෙනස තේරුම් ගඩ වෙනවා එතකොට දෙවිනි ධර්මදේශනාාවකු මක්ද තිබුණේ දෙවිනි ධර්මදේශනාව තිකුණ කාරණභි එකක් ලෝකයා ඒවන තුරු පංචස්කන්දයේ ආත්මය තුළ පව පින ධානය ඔස්සේ සතර ඇවිදිමින් හිටියා සතර ඇවිදිමි හිටියේ පව තුළ පින තුළ ධ්‍යානය තුළ පංචස්කන්ධදය ආත්මය තුළ බ මේ සසර ැදිරුන විදින්න පවන් හෝ පිින් හු දන පචස්කන්දේ ආත්මය තුළබ ඔබ දන්නේ නෑ බන ඇහවි නැත්තං. ඒ සසරගම ඇවි නේ විදට බදුරජාණන් වන්ේ කොන්නා තවසාල පිසර පචස්කන්දේ ආනාත්මය දේශනා කළා ඔබට පංචස්කන්දේ ආත්මය නාත්මය තේරනොත්නේ දොනිවමන් ගක තේරෙන්නේ. ඒක පරක් විත රයි තව තින ඕන තරම් පාරවල්. මේ බඳු මාත්‍රක ඉදිරිපත් කරනෙ කොදයි මකද ඇතනම් අපි හිතන් න්න මේ සමාජි වල් ලක්කම තරු රන්දග ර ලනවා නෑ සවන්ඳුන් නැත්මං ගැමරින් නෙම මකුත් හලනෑ අභියෝක කෙනෙක් වනතම් බඳු ධර්මකාරණ පැදිෙන දේශකින් වහන්සේලා ලංකා වා කියන් දන්නේන මර නමුත් මේ වෙනුවෙන් කාලය කැත්්ප කරලා මේ දේවල් පපුජනි මහසගරු අපට රැකලදු න්නේේ ක කිය හිත. නිටියා අඇතිබියද භික්‍ෂූන්ට පිළිගැනීමක් නැතව තිබියේදී සමහරවිට ඝාතනය කරද්දී කටපාඩමින් ැක නැවිදි කටවාාඩගින් රැකනයේ අනුසරදක්ලා ග්‍රන්තාාරුඩ කරලා ග්‍රන්තතා රෝඩ කරද වවදීට පස්සේ පොද්ගල්ලස ේ සසකර ව පටි පත්දලා. අද හැම තැනව තියෙනමටමට යම්යම් වදන් වල වෙනස්කම් තිබුණත් මෙවස්සක සුරක්ෂිත කළේ ගෙනනාවේ කවද ඒ උදවග ලබාගත්ත භික්ෂ පරපර. ඒඒ පොටික හන්ු ගරපත්තු කොරල දුංන්ල්ලන්නද ගෙනනත් තියෙන්නේ. එමට තානකත බුදුහදුරාන්ගගේ ලක්ෂ න ප අනග ද ර න්න ක්ෂටත සත්‍ය වටි සම්පාධය කර්මක්ෂයකිරීමේ කර්මයමයි ම දදුරන් වද ක්නෑ එදාත එන්න බාසාාවෙන් උගන්නාවේ. එ අනග බදර පන් න ේ බුදුන් වහන්සේ දේශනාකරම ේස රක්ෂි සධහම් තෙරවාදී පිටි කිට්‍රිට. එලිකර ගත් තම ඒක තුළින් අපට බුදුන් හොයාගන්න පුළුවන් වෙනවා එතකට උන්වහන්සේලා දුක්විඳලා රැක්ක එකේ උන්වහන්සේලට අදාළ ගෞරයෙකුත් තිමේනවා එි කාවරුත් මේක පාච්චිර න්නත්නම් එනං රැකු නා අපිකේ තේරමකුත් නෑ මේ හයයාගන්න බැරි නම් එනම් මේක කකරුටිටක් තරයි සදධර්මය අතුරුදහ වෙලා නාකට බුදුර න අපට දන කකුරර වාස කරන්න එනම් සසන අතුරු දහන් වෙලා නැග තිබන ජ පක්ෂ හිට ික්ෂ විික්ෂු පසහිට මාර්ග පල නැත්න සතුනතුරු දහ. මාර්ගපල පීවාකිනෙකේ තේරුමයි සතුනක් පවතිවාකිකේ තේරුම්. නමුත් සසන අතුරු දහන්වීමේ ප්‍රතිඵලයක්තමයි දෙවියන්ට සසන පාකින්ඩ බාරදිී ලතියෙන අප අය අතුකත බාග. ක්ෂුභික්ෂන පස්කු පසිකාසිුවනක් පිරිස බුදුන් කෙරහි ධර්මය ක්‍රහි සංඝයාක්‍රී ශක්ෂාපත කකිරහි සමඟ ඔවුවුන් කරහි ගෞරවෙන් වාසය කරන්න නැතිතාක් කල් ඔවුන් තමා සසනවානසන්න කියලතිෙනවා ඔවුන්භික්ෂු භික්ෂ බුද්ධම්ම සංගරත්නත්ත්‍රේ තේරුම් අරගෙන ඔවනවුන් සංගමින් වාසය කරන ඔවුන් සසන රකි නොයි කියලා තිබෙනවා. එන්න මම දකිනන්නේ තිිට ේතුල වියන්න භාරප සාතනයක් මෝඩ බිනිස්ු ලොකොට බුදු ප්‍රා දිවියන් ලොකර ගත සතග මේ බදුසන දෙවියන්ොය අනිත්තාගංගොල ඉන්නදවියව නෙවේ එක තරු ගන්න ද ව ආගමිකට තමතන් න තරන් දෙවවි ලොකරගන්ඩුව රපදාදගන් යිතියක්ක් යනවා බුදුසාමය දෙවියන් කියලා කියන්නේ මිනිස්ුන් වස්සෙන් ඉඳල ඉහලින් දන්දීල සිල්ට කල පරලෝගී ඕපාතික ප්‍රති සන්ඳ ඕපපාතිකපති සන්ධියයක් සපට ඉන්න ඔවන් සතට ඉන්න ඇරුණුහම බුදුසාාතනය වාර්දන දෙවන්ගෙන ද ඇති. දුන පැරලාලතින ික්ෂ ික්ෂ පසික පිරිසට වන් ප්‍රතිපත්ති හැසිරෙනවා නම් බුදු සතන රැකෙනවා එක නැතිනී සා තමයි දෙවියන්ට භාරවිීලති මේ කරනු තෙරුන් ගන්න එඒත තේරු ගැන මීදියබටම තව්ටික් මේ එක ගැන කියලාවෙනවා මෙ මහන ප්‍රශ්නතිනවාන බුදුන්දහම් සගුන් කියන පදතුනත් අවස්සෙනන නිමන්ණ ගත්තන වෙනවා ඔබ ළඟ බලන්න මේක තියනවා අද කියලා ඔබ කාතාවක් වෙන්න පුළුවන් පිරිමිි වෙන්න ලළුවන්. ඒශාරක සවහය බුදු සමයට වැද ගත්නෑ ඒ එක අවශ්‍ය වෙන්නේ රපුරක පැවැත්මටන බුදු සමයට වැදගත් වෙන්නේ ඇස කණන් නාසය දිවකාය සිත දරල් හයක් ඔබට තියෙනවාද එහහි තියනවා. එෙන් ඔ රූප සබ්ද ගන්දරස ස්පර්ස ලබනවාද හි ලන පස්දරට අරවුණු පහක් ගන්නවා. ඒවා ඔ ඇලෙනවාද ගැටනවාද ඔව ඒවට මමාසයි. උත්තරදහම එතක ඔබට කියනවා රූපකාම සබ්දකාම ගන්ධ කාම රසකාම පොට් බ් කාම යන්ගෙන් යුක්තයි ඔබේ රූප ටැලි රූප තන් හා සබ්ද ටැල්ල සබ්ද තන්නහා ගන්දේ ටැහිලලා ගන්ද තන්නහා රසය ටැලිලා රසතන්හා ස්පර්සේ ටැලිලා පොට්ටබ තන්න එවැ නොකරන පරාදයක්නෑ තන්හා යජයයිත සෝකෝ තන්හා ජායති බයන් ක්‍රිය ඔබට සෝක බයිති නේ නිසාය නැ ට හ පන්දල් ැක්ක හරම ත හා නැති වෙනවාවද මෙමතන් ොහද තියනෙ කියලා හොයන්ද වෙනවා වැඩි හැි හොයද වෙනවා හොය පහමතුනී කරගන්න හටි පොගන්න. කොහ දහට ගන්න කර සක තයන් හන්ත පෙන තිබෙන්නේ. චකල ලෝකේ රූපන් සසාත රූපන් ෙත්තේ සසාතන්හා උපජමාන උපජි ගත් නිි මන හයටම තියෙනවා ඇහැතමයි මනුස්ස්‍ය ලෝක එපියයම හිරිවාසෙන් ගන්නේ එ හම් රපණනම තියරමුණ එතකොට ඇහේ රූපතන්හා ට ගන්නවා සෝතලෝකේ ගාන ලෝකයේ ජිහාලෝකේ කායලෝකයේ හයම තියෙනවා එතකොට ඇසෙන්කාණෙන් නාසයෙන් දිවෙන්කායෙන් ගන්නා අරමුණට ඇලීමේ ගැටීමේදී ඔබට කාමතන්හා තන්න හායත්තියනවා එක කරගත් හම කාමතන්හා කියේනවා හොඳයි තෙරවන්සර ගිංකය කියීහිට පන්තිර රැක්ට මේ එක තේරෙනවාද පොෝ ට ල් දන්වෙල එකක් දර පන්සිල් පිහිටිල ධර්මස් වනය කරළ මේ තහාාව තන්හාය ජායති සෝකෝනේ. තර අජන තින අයිතේ සසා තන් හා උපජ එතන තමා තන්හා උපදින්නේ. නො පිරෙනතා කල් එත්ත නිසමානෝ නිවසති. වාසය කරන්න එතන ධර්මේතේරු දවස රෙතරින් තහා වයිංල න පහියමානෝ පහි ඇති අන්න පහියමානෝ ඉගෙන ග්ඩ වෙනවා. උපදදින හැට වැඩ හැටිසාහ ප්‍රහින වෙන හැට. ඒ ගන්න වෙනවා ඒගන ගැනීමේදී ඇස තුළ කනතුල නාසේ තුළ දදිව තුළ කයුතු ලබලංග සිදුවවෙන්නා දේ හැට පෙන්නේෙ නෑ අනුමාන ඥානයකින් තේරුම් ගන්ධවන ඇහැතුළ රූප තන්නාව හටගන්නේ රූපය මමකොට ගන්න නිසා රූපයක යන්න හට හම්බන රූප රූපය එක හතුරහාව මිතුරා ල ම මිතුරන එඇලන අතරනං ගැටිනවා එලිමත් වෙේදනක් ගැටීමක් වෙදනාව විදිිනවා අරමුණ විදිනෝ අරමුණ ඥාතිහෝ හතුරාමිතර වසිෙන් හඳුරනවා සඥා හොඳන එලනවා නරකං ගැටිනවා එක ලෝබමහ කරනවා න එත්තන් තහා කරනවා කියන්නේ සංකාහර අභි සංකාර කියල කතා කරන සංකාර ස්කන්දය කියල නො සංචේතනා කියල කතා කරනවා ඕනු වචනයක් ගන්න මේ ඇස තුල රූපය මූල්කට ගත්න් වේදනා සං්ඥා සංකාරහා විඤ්ඥාන කියන පහත් කටගන්නවා එතකොට අන්නේ ඒ ස්කන්ද පංචකය තුළති එන්න රූප තන්හාාව තුල බද ල්කට තුුපෙද හං ාසන්කාරපහ කටගන්නවා එක තියනෙ සබ්ද තනාව. එ ඉස්කන්ද පහෙන් පහට ඇසන් කට කන ාතර නසේදදිවට ඇසතුලමත් බොෝ වෙලා මෙසේ ස්කන්ද පහේ හටගන නැසැමින් අරමුණට ඇලීම ගැටීම සිද්ධ වවා. ඉස්කන්ද පහට ඇලුනහම නිකන් නැතිවෙඩ බෑ නි ැ ස්කන්ද පහ ඇලුොත් නැ තු වෙන්න්න සතරට බැදදිිලා. එලනුවට කියනව පංචස්කන්දේ පංචුපාදානස්කන්දී බවට පත් කරගන්නවායි කියලා දෙක තේරෙන්න්න මෝනන දුක තේරෙන්ට පංචුපාදානස්කන්දය තේරෙන්න්න මෝන තරවන් සරග හිට අති ෙ හට දකි නත්නම් පසිිල් රැක් තර හට හ ර ඉන්ස් මේ පෙන්න්න නවා වැදගත් කරුණත් මේකේ මෙම නිවන් මග සඳහා අන්නේ කරුට ලෙමෙන් ලෝනෙනෙක් කරුණු පැදිලි කිරීම සඳහා ක හම්බුවෙන්ඩෝන සත්පුර සංන්සේ හම්බෝෙන්ඩ. නිවන් මග මෙලිකිරීම සත්වෝ සන්සේය ව ොක්ත් වනේ ඊට පාලයා අර්ථ තියන පුලුවන් මජය ඔවුන් මේ සද්ධර්මයට යන පාරකී ලදෙන්ඩෝන සද්ධර්මස් වනය මේ දෙක නැතුව ඊට හතුන්වැනි හතරව නිලක්කට යන්න බෑ. දැන් මේක අහනකට ඔබට සු ම ානය හම්බුවයනු. සුත්‍රම ප්‍රඥාව හම්බයනවා දැං හිතලනක ඇත්තනය නකිල චිතම ප්‍රඥාව හඳවී එකට ේරවෝ බෙන අයසෝ මනසිකාරය සතර ඇලමින් හිටේ දැන් මනසිකාරය යෝනිසාෝ කර ගණ්ඩවෙයි කියලා දැවට අන්ද වෙන අට පස්සේ ටිසෝත ගමිත්‍යේ බදුන්න තියන දම්ම අනුදම්මටිපදාව තවත් සූත්‍ර දේශනාවලකම තියෙන්න්න පුළවෙනි නමුත් කල්්‍යයාන මිත්‍ර සේවනය සදධර්මස් වවනය යඕනිසෝ මනසිකාරයේ දම්මාන ධම්මටිදාවෙන් තොර නිවන් මගක් නෑ.ඒ සදධර්මස් වනේ පොත්කිවීමෙන් වෙන්න පළුවනි. ඔබ සම්මුතිය පුද්ගලයෙක් වසයෙන් ඉන්න තැනිඳලා එහාට රිසත්්‍ය හොයානය න්න වෙනවා. නමුත් මෙසේ මේ පුද්ගලයාට ොරවල් හය නිසා හටගන්න ුත් සවිධ තන්හාාවක් තයෙනව කල සතාගතයන් වහන්තේ වදාාරනාව ඔබහනෝ ඇති තන්හාාව නැත කිරීමෙන් ලබන සැපතන නිර්වාණය කියන එනම් තන්හා කිරීමෙන් ලබෙන සැපත දුකකිවම හරින්නේ උපජ්‍යමාන උපදජ්‍ය නිසාන් ොනිසතිය ප්‍රදධවන උපදදින්නේ වාසය කරනන් වාසනය කරන්නේ කොහෙද ඇහේ කණේ නාසේ දිවේකයේ එන ඇහෙන් කණෙන් නාසෙන් දිවෙන්කයම් බැහරවවෙන්නත් ඕවන එඒ අපට සම්බුදු සතන තුළ හැකානෙන් සේන්දුවෙන් කයිය තන්හහා බැහර කරන්න වැැුුණේ හොලබලන්න ඕන කාරණය එතකට හු වෙනවා ග්‍රාමී සමාජය තුළ පස්කද පද ත්‍රිපිට විග්‍රහර කාරෙන් හඳුරගරනෑ ඔවු නමක්විතරයි පංචස්කන්දය කියන්නේ මනුස්සයකුට නමක් ඉස්ත්‍රයට පුරසයක් වෙනුවෙන් පාවිච්චි කරන නමක් විතරයි. ඔවන් සමහරු භාවිතා කරන ආකාරය. තවයියාට මේ ධර්මයන් විකෘත වීමේ දී මේකට කොහෙන් ආවද දන්නේෙ නෑ ඔය රූප තන්නා සබ්ද තන්නා අතෑරලා වෙන නාම රූප දෙකක් කතා කරනවා. එතකොට ස්කන්ද පහෙන් කොටසක් රූප කොටසක් නාම වේදනා සඥා සංකාර නාම රූප සරිරයහෝ පටව්‍යාපෝතයේජෝ. අදටත් පත පත සහ බහුතරයක් එහමතම රුදශනා කරන්නේ ඔවුන්වත් මේ කහල කල්පනා කරන්න නැතු දන්නේ නෑ ඔවුන්ට හිටල බලන්න විදියක් නැද්ද මේ පචස්කන්දේ රූපකයන සරීර පටව්‍යාපෝතය ජෝනන් හෙනම් ඒ පටව්‍යාපෝතයේ ජවලින් සහදෙන සත්තු තමයි අන්ඩජ ජලාවිදු සංසේ දෝජ කියලා කියන්නේ ඔවුන්ට තමයි ගනකයක් හැදෙන ආහාරෙන් ගන්න පිහැදෙනවා මවකසත් තුල කිලිය වගේ සතෙක් හැදෙනවා බිත්තරයක් තුළ පනුවගේ සත්තු හැදෙනවා ි පිළවේ උුණු ොඩක්තුලෙම ඇැතම් පුංචිසාත අමාර්ගී පිළවෙක් මාර්ගය ඒ ඔක්කොම එතකොට ආහාරගන්න අබාල මගට ප ට තව මග ම පාති සසදයයක්න්න. එ දැනුත්තෙන් ගස්ට දාලා ගහිතීනවා වසිකිලි වල දාලාගෙන රහල්ල බස්නතුන්බල ඔකපාතිික ඒගොල් ලොත්තකොට අම්මලා යම්කශාව අභවිත අබබාගගේට මොුණදී පහම දරුව දාලාගේ පම අමතා නැ නෑ දරුවත් මෞවක සක්ව හැදෙන්න්න ඕන කොහැ ුනත් මතාතන ති අමගහර කං හිටයගුත්තය මික කතාවකති න මහිතන්නේ ජීව උමාරය කතාාවවෙන්න ඇති ගැබක් පිටිින් දාලාගෙහින් ගින්දර දාලාග හින්ති විලා නවනට ටි ිොක් පිච්න පිචු නැතු ගැතුල ඉඳ දරුවගත්තයි කියලා දේ ගපාතික දකොට. ඇයි විද්‍යානු කළොෝ හිතන් නැත්ති. එනිසා ගණකයක් රූප කියලා ගත්තොත් අන්ඩජ ජලාබුතු සංසේදය විචරයි ඔබ පාතික කල පඳ බෑ. මමුත් පාය දිව ලෝක ්‍රහ්ම ෝකේ ලකි කියන්නේ පටව්‍යපෝතයේ ජයෝ ගකයකින් හැදන වනවී ගණකයකින් හැදනොත් ජරාව ව්‍යාදිය තියනවා ජරායාම ව්‍යාදී මහළුවීම. ඒයි දෙවියන් සම්බන්ධෙන් තියනෙ ජාතිතියනවා මරණ තියනවා ජරා්‍යාදිිනය කියලා මෙතිබට කෙති නවා ඒ ජරාව ැති තිදිවන්ටව පත වල සරයක් ැති හිද බව ේරු ගන්න ද අපකට රූප කියනමනවා දන පංචස්කන්දේ රප ට තර ති නෑ යත නවා දිවි ෝෙතිනවා හම ලොකෙත්ති ෙන දක් කායි කියනෙක පංචුපාදානස්කන්දේ අපට ප්‍රතින්ද ඔප්පු කරගන්න වැැවිලා තිබෙන්නේ ඔය රූප සරීරය කෙළගන්න නිසා තමයි දැන් එ හම්බෙන් රූප අරම නට හම්බ බද්ද අරමුණ ක් නාටහ අරමුණනක් නේ අරමනට නග රුප සබ්ද න්දර තහහාා කියලා කියන්නේ හිති අප එත් අරමනක්ත්තියන අපාේනේ ති පාපේ අරමුණක් දිවිල්ලෝ ක අරම නක්තියන පින පින අරමුණක්. බඹලු අරම නක්තින අධයානු සෝය අරමුණක්. ඒ අරමනොල් කොට නිවිදන සං ඥාසංකාරපාපහල ව ොර ග ක් තෙරුම් ගන්න ඕන කාරණාවයකයි. එබැවින් අපට මේ රප සබ්දගන්දර සොට් හබ දම්ම තන්නාහය නැති කරන්ඩ ඕන සසරදුින් මිදන්ට නමුත් ඒ නැතික කරන්න නම් ඇහේද කනේදදි නාසේද දිවේදි කයේදී අරමුණ කෙරහිවයෙන තන්නහාාව නැති කරණ්ඩඕන නවත් පංචස්කන්ද ග්‍රහහි රූපකයනි සරයකරගේපු ගම තන්නායටය දන්න බෑ ලතිනව වනම් තේරුම් ගන්නේ විහල නැත් නම් අහම්බෙන් හර ඇහුණුත් තමයි ධර්මය වැරදීම තුළයි අපට මේක බැරි කියන එක තේරුම් ගන්නේ එනිසා විචක්ෂණ විමර්ශන ඥානයක් නැතුව කවුරු හරි කීවට පට පාඩමට කීවට මේ වැඩේ වෙන්නේ නෑ ඔ බිල්ගන්වානනි තන්නහා මුත් අස්ස නතිසෝ කෝකු තෝ බයම් තහාාව ඇති වුණ හම තමයි ද දැන් මෙන්න මේ පංචස්කන්ද කිය ධර්මාව පන්සිල්ල ට සිල්ල උ මොනසිල්ල හිටියත් ස්කන්ඳ ැට එනයි අදේ මංමගේ මගේ ආත්මකට ගැනීමෙන් තමයි පවසිද්ධව වෙන් හරි පිසිද්ද හ තරට බැද සසරට බැඳීමෙන් වැහෙන්නවීම. බැඳෙන් නැත්නම් එතනම තියෙන නවීම. එ බැදී අවන් කිරීම වනට නොබැදී අවසන් කරන්න කොම කියල න හ තේරුම් ගන්න වෙන බැදී අවසන් කරනට න පංචපාන කන්ද හට ගන්න යි හ තරට බැදඳෙනවා. නොද අබුන්‍යයාාි සංකාරයෙන් සතරට බැදදි ඔන්න්‍ය බි සංකාරයෙන් තරට බැදී නි ජවිි සංකාරය තරට බැ අබිසංකාර රැස් කරමින් අවිද්‍යාවක් තුළ තසර යන්දෑරුුණ හම බුදුබන්න තේරනතුරු අවිද්‍යානය රෝධය සංකාරන රෝදට යන. ඒ මොහොතම ඒ බැදී අවසන් කරන මොතම නොබැදී අවසන් කරන්නට වීරයක් උත්සාහයක් හැකි ආාවක්ති බෙනවා ඇයිඒ සසර ඉතා භයානකයි. සසර හදා ගත්ත දෙයක් නිවී මතිවේදී නවීමට උඩින් සසරක් කදානය එක තියෙන දුක් තම විදින්නේ. නමුත් මේ මශය කරන්න පුළුවන්න්නම්. එනම් එදාසිට අද දක්වා තිබන ඉදිරියටත් තියෙන මේ අපිත්‍ර හම්මෝලේ නැති වැැහිච්ච තැන. අන බුදුනා කියයන්නේ මේ තත්වය දැක්කේ එක. උන්වහන්සේ මෙන්න මේ තත්වයට තමයි ධර්මය නැත්තම් බුදුන් කියලවදාර ලතිබෙන්නේ. අපි මේට අර්ථගන්න හැදවට පිළිමි හරි සරීරය හැරි කියලා ධර්මය දකීද බුදු දකි කියෙනක බන්න එක. දැන් මෙන්න මේ ස්කන්ධ පංචක උපාන නොවී අවසන් වනකට නිරෝධ වෙනවා කෙල කත්තේරෙන් ඕන උපදාාන වෙලාවසන් වනවා නිරෝධ වන්න අනාගතල පද හේතු තිය. පදාන නොවී අවසන් වෙනකොට නිරෝධ වෙනකොට හම්බ වෙන බුදුන් මොකද බව නිරෝධ නි්බානං එ බවවෙන එක නිරෝධ වෙනවා එතකොට අන්න එක දැක්කයිෙන් පස්සේ අපි ස්කන්ද පහෙන් පහට නැසෙන දෙකක් තියන්නේ අපි සසර හබන්නේ නැසේ නැසනට අනාගතෙ හෙතු තියෙන නිසා. ඒ ස්කන්ද පහන අරමන තු අතෙන් ගැනීමයි වර්තමානය විදීම අනාගතර ැවීමයි කියෙන තුනම පෘතජන පුද්ගලයා අතින් සිද්ධවා ඒක තේරෙන්දෝ. ඒ සතර අ ම දහරනයක්ක සැ පැනුන හිටගන ඉඳලා එකපාදයක් ඉස්සර හරතියනවා. ගමනක්ක වෙන්න අනිත්පාද පසුපාදේ ඒ ර අ තනට ස්රහ තිබාමේ ඉදිරි පාද ආරක පසු පාදේ වෙන. ඉදිරයට තියන පාදේම ල පාදේ තිබා පසුපාදේනවා ඉස්සරහර තිය පව පිණ ාන ස්සාාහවතීතෙන් එන්නේ උපන් අකුසල් කියන්නේ වට එව ඇවිින්දිවර වඩෝන මේ මොහොත අනාගතයට නොත බවසන් කරන්ට අවශ්‍ය ර්ධර්මාව බුදුිලබෙන්ඩෝ නොට අන්න එකට තමයි සති වඩනවායි කියන්නේ එකකට මෙතනදී බව ගාමීක වෙනුවට බව නිරෝධී වෙනවාවනන් තමයි තෙරුවන් සරණ ක්‍රියාත්මක වෙන්නේ බව ගාමීකාටවත් තෙරුවන් සරණ ප්‍රා්‍රාත්ම කන රෝද ගමි පට ප දක් කියන්න න්නේ එකයිය. අරමුණ තුළ තන්හා උපාධන බව අවිද්‍යාපංකාරා මෙම හොතේ ඕනෑ කෙනෙකුට අරමුණන තුළ තන්හා නැත්නං උපාධානය බවනෑ විද්‍යායමුක්ති අන්න බුදුන්න තියන පාර. බව නිරෝධය බව ගාමී ප්‍රමාදය. එනිසා අපට ැරදමක් දාරන්න බැරුවුණ අපේ පවපාදානයෙන් භවගාමය වනවා අපි නෝපානයෙන් බාගමයේනවා ද නෝපානය බෞගාමී වෙනවා ලබාගත්ත මන්සජීවිතයේ බුදුනතිය අන තින පරහ. එනිසා මරෙන් පැත්ත තියන නිියනගැන ඉස්වාස කරන්නපා අනාකත බුදුහාදුර ලබාදන වගන ස්වාස කරන්නපා බලංග තියෙනවා අනවීමක්. විමසල ම මච්ද ාද ද දච්චක ි චා කියන්න නොද බ තේ දහස් පහල වන සිතු විලි. ඒවා නිසාසයි නිවීම වැහලා තියෙන්නේ ඒටික නැති කරගන්න කොද කියබලන්න යට කරන්න නැතු. ඒයි වෙහිලන් තියන්නේෙ ව නැතු හම නවීම හබවයි ඔබ නිධානය ඔබ විවර කරගන්න කියලක නොත් නොකයි. නිධානය තියනවා හැමෝම ගවා නමුත් උඩින් නිාන තයන්නේ මොනොන් අරි හහිලනේ. අන්න ඒටික අයිංකර ගණ්ඩයි මේ. තිඕන එක තයි ක්ලේසත් ප්‍රහීන මාර්ගය කියලා කියන්නේ. එම තයික තමයි විදසුන් වැඩීම කියලා කියන්නේ අරමුණක් කරගන අරුණ ුවෙන්ද දෙන්න ඇතු සමාධයක ඉන්නගන මේ එනේ න අරමන නිරෝධ කරණය එක එකොට පරුවට ස්කන්ධ පංචික අනිද්දුක් නාත්මය බල තැන වැට ඔය වැඩි කරනවනම් අනිකුත් සියලු ධර්ම කරුණුත් එතන කරයි මෙම කරුණු පැහදිලිකිරීම ඔබයිඉන්න උත්තුවිදරත්න අර්මේ තෙරවන්ගේ අරුත ගැමරට වටා ගන්නත් පංචීයේේ ප්‍රති රලතේ රුන්ගටත් නිවන්මගේහෙළිකරගටත් ේතුවාසනාවේවායයි එන්න පැදිලිකිරීම කරමින් ධර්මාණ ශස්සනාවමිතකින් අවසන් කරනු ලබෙනෝ. සබ්බිහිතයෝයි වජ්‍යන්තු, සබරෝවිිනස්සතුූ මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව සැම දෙෙනටම තෙරුවන් සරණයි. රාකකයෝ. निफण